कल्पना वस्ताव योजना गरु गायसान नवनंद गरु मंत्रितुमा गरु मूलासन मंत्रितुमनी අද දිනට සභාව කල්තබන අවස්ථාවේ පාර්ශ්ව සදාන් යෝජනාව ඉදිරිපත් කරනවා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් 2020 වසරේ මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම පීඩා විඳිනවා. මෙම රෝගය සඳහා ඇති හොඳම විසඳුම එන්නත්කරණය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයටපත් කරනවා. ශ්‍රී ලංකාව විදේශ විනිමය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයකදී උවත් එන්නතේ අවශ්‍යතාවයේ සැබෑ ලෙසම හඳුනා ගනිමින් එන්නත අවශ්‍ය සියලුම දෙනා එන්නත් කිරීමට කටයුතු ආරම්භ කළා. මේ ආකාරයෙන් ලබාගත් එන්නත් දිවයින පුරා ඉතා ප්‍රශස්ත අන්දමින් ලබා දෙමින් මේ වන විට 150කට වඩා වැඩි පිරිසකට එන්නත් කරණය කිරීම සඳහා අපේ රටේ පවතින ශක්තිමත් සෞඛ්‍ය යාන්ත්‍රණය ඉතා ඉවහල් වුණා. එහි ප්‍රතිඵලය නිසා අද වන විට කෝටි 2කට වැඩි ජනගහනයක් සිටින රටවල් අතුරෙන් පූර්ණ එන්නත් කරණය පිළිබඳව ලොව පළමු රටවල් 10 අතරට එක්වීමට අපේ රටට හැකියාව ලැබී තියෙනවා. මේ සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් සෞඛ්‍ය අංශයේ ඉහළ සිට පහළ දක්වා සියලුම නිලධාරීන්ට එන්නත් කරන වේගය වැඩි කිරීමට දායකත්වය ලබා දුන් ත්‍රිවිධ හමුදාවට ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යාල මණ්ඩලයට පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩලයට සහ මේ සඳහා දායක වූ අපමිත්‍ර දායක වූ ආයතන සහ පුද්ගලයන්ටද මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් අපමිත්‍ර රාජ්‍යයන් ඇතුළු සියලු පාර්ශ්වවලට මෙම ගරු සභාවේ ස්තුතිය හිමිවිය යුතුයයි යෝජනා කරමි. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ යෝජනාවත් එක්කම මම මේ කාලීන මාතෘකාව මේ සදාහන් කළ යුතුම කරුණු දෙකක් මේ සභාවේ සාකච්ඡාවට මේ යෝජනාව ඇතුළේ කතා කරන්නයි මගේ සූදානම. එක තමයි අපි එන්නත් කරණය කළ යුතුමයි මේ තරුණ පරම්පරාව යම්කිසි විදියක අර වෛද්‍යවරු නොවන යම්කිසි ගොඩේ වේදාලගේ එහෙම අය කියන කතාවන් වලට මුලා වෙලා අපි දැන් සමාජ මතයක් ගොඩනගන්න හදලා තියෙනවා 20 30 අතර තරුණ තරුණියන්ට එන්නත් කරණයෙන් වැළකී සිටින ලෙස. මම මූලිකවම ඉල්ලා සිටිනවා අපේ තරුණ පරම්පරාවෙන් ඔබ දන්නවද 19 වෙනි ශතවර්ෂයේ වසූරියා කියන රෝගය නිසාවෙන් මිලියන 300ක් විතර ප්‍රමාණයක් රටේ ලෝකේ ගෝලීය වසංගතයක් බවට පත් වෙලා මිය යද්දී එඩ්වර්ඩ් ජේනර් කියන වෛද්‍යතුමන් නිබදවපුවේ පළවෙනි එන්නත තමයි ලෝකේ ඒ එන්නතෙන් තමයි මේ ලෝකේ වසූරියා එන්නතින් මේ ලෝකේ විනාශ වෙන තැනින් වළක්වගන්නේ. හැබැයි මේ පළමු එන්නත ලෝකේ භයානකම එන්නත් වලින් එකක්. හැබැයි මුළු ලෝකෙටම විදිද්දී ඔබ දන්නවද අදටත් ඒ එන්නත ගැබිනි මව්වරුන්ට එහෙම නැත්නම් කිරිදෙන මව්වන්ට විදින්නේ නැති එන්නත. හැබැයි අද මේ ලෝකේ විදින ෆයිසර් වේවා මොඩර්න වේවා සයිනෝෆාම් වේවා මේ කියන එන්නත් කිසි එකක් ඒ තරමට දරුණු එන්නත් නොවන අතර ලෝකයේම G7 ලෝකේ තියෙන ආර්ථික අතින් ඉහළම රටවල් ටික මේ එන්නත විදලා තියෙද්දී ලෝකේ රටවල් මුල් 10 ඇතුළට අපේ ලංකාවටත් ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙද්දී ආදරණීය තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා එංගලන්තයට හොඳයි නම් චීනයට හොඳයි නම් ඇමරිකාවට හොඳයි නම් ශ්‍රී ලංකාවේ අපේ තරුණ පරපුරටත් හොඳයි. මේක වැරදි ජනමතයක් සමාජගත වෙමින් යනවා. ඒ මතේ දුර්ලලා පෙරට එන්න මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයම තමයි එන්නත් කරණයයි මේ වෛරසයට තියෙන එකම විසඳුම කියලා. ඒ වගේම තව සමාජ මතයක් දුර්ලන්න මේ කතාව එළියට ගන්නෙ රට ආර්ථිකයෙන් අඩපණයි නම් කොහොමද නගර සීය හදන්නේ කොහොමද මේ සංවර්ධන කටයුතු කරන්නේ ඒ වෙනුවෙන් කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ ජනතාවට බරපටවන්න කතා කරනවා එහෙම කියලා සමාජ මතයක් වැරදි දේශපාලන හස්තයන් විසින් හොබවගෙන යද්දී මම මේ සභාව තුළ කියන්න යනවා අපේ රටේ මෙතරම් ආර්ථික ගැටලුවක තියෙද්දී මේතරම් සුවිශාල වූ මුදලක් වැය කරමින් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදවගෙන මේ එන්නත් කරන නිවර්දිව කරනවා වගේම ආඩම්බරයි අධිකර ජනාධිපතිතුමනි මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය ජනතාවට නොපිරිහෙලා හැකිපමණ උපරිමය කිරීමට දායක වෙමින් තියෙනවා. එතෙන්දී 20 මංගව සංඛ්‍යාලය ගැන තියෙනවා. අපිට විදේශ ආධාර විදියට හම්බුණු ඒවා මුදල් ඒ විදියට ණය ආධාර විදියට හම්බුණු මුදල් ඔබ දන්නවද ඒවා ඒ ආධාර පැමිණෙන්නේම මේ ව්‍යාපෘතිය කරන්න මේ රේල්වේ ස්ටේෂන් එක කරන්න මේ සංවර්ධන කරන්න කියලා සඳහන් කරමින් මේ සංවර්ධන කටයුතු අපි නොබියව ඉදිරියට කරගෙන යන බව බොහොම මතකයේ තියන්න ඕන විදිය කරුණක් විතර මම කියනවා. මොකද මේ තියෙන්නේ සටහන් වුණු ඒ මුදල් කළ යුතු ක්‍රියාව කරමින් ඉන්නේ. මේ මුදල් අපි සංගවන්න ගසා ගන්න යොදාගත්ත නෙවෙයි.
රට ආර්ථික සංවර්ධනයට යොදා ගනිමින් ඉන්න ඒ දිහා බලාගෙන ඉන්න බැරි විපක්ෂය නැත්තම් දේශපාලන හස්තයන් ඒ විදිහට වෙන්න ඉන්නවා. ඉතින් ඒ වගේ මම මේ අද දවසේ කතා වුණු හර්ෂද සිල්ලා මැතිතුමාගේ මම මේ වෙලාවේ නම සඳහන් කරාට සමා වෙන්න නමුත් කියන්න ඕනේ එතුමා කියනම වගකීමෙන්ම මේ රජයේ වග කියන්න ඕල්ලු 12,000ක් මේ ජනතාව බියදුණු එකට එන්නත් කරණය පිළිබඳව ගන්නව නම් ලෝකෙ මේ වෙලාවේ විශිෂ්ටතම රටවල් 10 අතර තියෙන ශ්‍රී ලංකාවේ එන්නත් කරණය වැරදි නම් ඔබ කියන්නේ කුමක් කරන්නද ඉතින් අපේ ගරු හර්ෂ සිල්ලා මැතිතුමනි රටක දෙයක් බොහොම වගකීමෙන් කතා කරද්දී කියන වගකීමක් තිබිය යුතුයි අපි වැඩිම 1 කෝටි 9 ලක්ෂයක්ම විදලා තියෙන සයිනෝ ෆාම් එන්න නැත ඒකට අපේ රටට එන්නත ගිනාලා තියෙද්දිත් අපිට විද ගන්න බැරි වුණා හේතුව WHO එකේ අනුමැතිය තිබුණේ නැහැ ඒ අනුමැතිය ලැබුණේ අපි වෙනදා ගෙනාවටත් පස්සේ අපි ඉතින් මේ එන්නත් කරන්නේ සිදු කරා නිවැරදිව සිදු කරා කියලා කියමින් අපේ මේ දුප්පත් රට මේ රාජ්‍ය රකින්න මම දැක්කේ නැහැ විපක්ෂයේ කිසිම කෙනෙක් මේ එන්නත් කරන්නේ මේ රටේ ඉදිරියට ගෙනියන්න මේ එන්නත් කරන්නේ තුල මේ රට හදාගන්න මේ රටේ පරපුර තරුණ පරපුර රකින්න කිසිම වචනයක් වාක් ප්‍රහාරයක් එල්ල කරනවා ඉතින් කාරණික අවධාරණය කරනවා එකතු වෙලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය රැකගන්න උදව් කරන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි.